මිනිසුන්ට මේ ලෝකේ විවිධ ආශාවල් තියෙනවා. ඒ සමහර ආශාවල් වලින් අනිත් අයට කිසිම බාධාවක් නැහැ. එහෙත් සමහර ආශාවල් තියෙනවා ඒවා ටික ටික වර්ධනය වෙද්දී තමන්ටත් අනිත් අයටත් ඒකෙන් හානියක් වෙන්න පුළුවන්. ඒක තමන්ට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ලොයිඩ් ඩිජෝන්. ලොයිඩ් ඩිජෝන්ටත් මේ විදිහ අමුතු ආශාවක් තිබ්බා. ඔහුව දන්න අය ඔහු ගැන කියන්නේ ටිකක් අමුතු පුද්ගලයෙක් කියලා. ඔහුට තිබුණේ අමුතු ආකාරයක ආශාවක්. මරණය. ඔහු විහිළුවක් කරත් ඒ විහිළුව කෙලවර වෙන්නේ මරණයක් ගැනීම. මොහු පර්ස් ක්ලබ් එක සමාජිකයෙක්. ඒ වගේම මොහුගේ ගෙදර බෑක්යාඩ් එකේ මිනි පෙට්ටියකුත් තියලා තිබ්බා. ඒ ඔහුට නිදාගන්නවත් කවුරුන් නිදි කරවන්නවත් නෙමෙයි. ඒ ගෙදර ලස්සනට කියලා. මොහුගේ ආශාව ටිකක් හරි අමුතුයි. අද කතාවේ කතානායකයා ලොයිඩ් ඩිජෝන්. මේ වීඩියෝ එක ඉවර වෙනකම් අපිත් එක්ක රැඳිලා ඉන්න. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. बेल आइकन का क्लिक कर ला अभी दान वीडियोस एवेलेबल नर बन लॉयड डिजोन लॉयड डिजोन के बिरिंद किम्बर्ली डिजोन मुंदी दिन विवाह वेला अवरुद दोलह के कड़े जीवत वेनवा लॉयड जीवत वेने अमेरिका वे वरन वेल ए तमंगी बिरिंद तेक लॉयड सेवे कराने वारने कर्मांत शालावक किम्बर्ली नम एक एक रसावलट गया මොන්දෙදනා විවාහ වුණේ මොන හේතුවක් උඩද කියලා කවුරුත් දන්නේ නැහැ. එතුන්ගේ විවාහය එතරම් සාර්ථක නැහැ. පහුගිය අවුරුදු 6ම මොවුන් අතර හැම වෙලාවෙම වගේ රණ්ඩු ඇති වුණා. මේ රණ්ඩු සමහර වෙලාවට කෙලවර වෙන්නේ ගුටි බැටවලින්. ඒක අමුතු දෙයක් නෙමෙයි. මේ දෙන ගැන දන්න අය මෙහෙම දේවල් සිද්ධ වෙනවා කියලා හොඳින් දැනගෙන හිටියා. කිම්බලීට දුවෙක් ඉන්නවා. ඇයගේ නම ජෙනිෆර්. ජෙනිෆර් ජීවත් වෙන්නේ වෙනම. ජෙනිෆර් සහ කිම්බර්ලි නිතර නිතර දුරකථනයෙන් කතා කරනවා 2014 මැයි මාසෙදී ජෙනිෆර් තමන්ගේ අම්මට අන්තිම වතාවට දුරකථන ඇමතුමක් ගන්නවා ඒ දවසෙන් පස්සේ ජෙනිෆර්ට තමන්ගේ අම්මගෙන් කිසිම දුරකථන ඇමතුමක් එන්නේ නැහැ ඒ 2014 මැයි මාසේ 14 වෙනිදා මේ දවසේ මොකක්ද ඇත්තටම සිද්ධ වුනේ මං කලින් කිව්වා වගේ මේ ලොයිඩ් සහ කිම්බර්ලි අතර තිබුණු විවාහය එතරම් සාර්ථක නැහැ. ලොයිඩ් මේ විවාහය ගැන ටිකක් කලකිරිලා හිටියේ. ඔහු ටිකක් අමුතු මිනිස්සෙක්. මං කලින් කිව්වා වගේ ඔහුගේ ආශාවල් ටිකක් අමුතුයි. සමහරක් විට මේ කාරණාව ඔහුගේ විවාහය අසාර්ථක වෙන්නත් හේතු වෙන්නේ නැති. ලොයිඩ් නිතර නිතර ගෙදරින් ගිහිල්ලා මත්පැන් බොන්න හුරු වෙලා හිටියා. ඒ මත්පැන් බොන එක විතරක් නම් කමක් නැහැ. ඔහු තවත් කාන්තාවන් එක්ක සම්බන්ධකම් පවත්වන්න පටන් ගත්තා. සාමාන්‍ය සම්බන්ධකම් වලින් එහාට ගිහිල්ලා කායිකවත් ඔහු මේ කාන්තාවන් එක්ක සම්බන්ධකම් පැවැත්තුවා. මේ කාරණාව උඩ කිම්බර්ලි නිතර නිතර ලොයිඩ් එක්ක රණ්ඩු ඇති කරගත්තා. මේ මාසේ 14 වෙනිදා මේ දෙන්න අතර රණ්ඩුවක් ඇති වෙනවා. ඒ රණ්ඩුවෙන් පස්සේ කිම්බර්ලි කොහෙද කියන්නේ කාටවත් හොයාගන්නේ නැති වෙනවා. ලොයිඩ් කියන්නේ මේ දෙන්න අතර ඇති වුණු රණ්ඩුවෙන් පස්සේ ඔහු පොලිසියට කතා කරා කියලා. ඊට පස්සේ පොලිසිය ඇවිල්ලා කිම්බර්ලිව අරගෙන ගියා කියලා ලොයිඩ් අනිත් අයට කියනවා. මේ වගේ දෙයක් කලිනුත් සිද්ධ වෙලා තියෙනවා. මීට කලින් වතාවකත් කිම්බර්ලි මේ විදිහට රණ්ඩුවක් ඇති කරගෙන මානසික රෝහලට ඇතුළත් කරලා තිනවා. ඒක නිසා අනිත් අය ටිකක් මේ කතාව පිළිගන්නවා. ඒත් කිම්බර්ලිගේ දුව ජෙනිෆර් මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. ඇයට ටිකක් සැක හිතෙනවා. ජෙනිෆර් මේ පළාතේ තියෙන රෝහල්වලට දුරකථන ඇමතුම් දීලා බලනවා තමන්ගේ අම්මව මේ හොස්පිටල්ස් වලට ඇඩ්මිට් කරලා තියෙනවද කියලා. ඒත් ඒ එක හොස්පිටල් එකකින්වත් කිම්බර්ලි ඩිජෝන් කියලා පුද්ගලෙක් ඇඩ්මිට් කරගත්තේ නැහැ කියලා තමයි ජෙනිෆර්ට කියන්නේ. ඊට පස්සේ ජෙනිෆර් කරන්නේ පොලිසියට කතා කරලා බලනවා මේ වගේ සිද්ධියක් ඔවුන්ට වාර්තා වුණාද කියලා. පොලිසියක් කියන්නේ ඒ වගේ සිද්ධියක් ඔවුන්ට වාර්තා වුණේ නැහැ කියලා. පොලිසිය කියනවා කිම්බර්ලිගේ ගෙදරට මේ වගේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් ගියේ නැහැ කියලා. 2014 මේ මාසේ 28 වෙනිදා කිම්බර්ලි ජෙනිෆර්ට අන්තිමටම දුරකථන ඇමතුමක් අරගෙන සති දෙකකට විතර පස්සේ කිම්බර්ලිගේ සහෝදරිය පොලිසියට පැමිණිල්ලක් දානවා කිම්බර්ලි අතුරුදහන් කියලා. ඒ අනුව පොලිසිය කිම්බර්ලිව හොයන්න පටන් ගන්නවා. ඒත් කිම්බර්ලි ගැන කිසිම තොරතුරක් පොලිසියට ලැබෙන්නේ නැහැ. ඒත් එක දවසක් පොලිසියට ටිප් එකක් ලැබෙනවා. මේ තොරතුරු දුන්නේ කවුද කියලා පොලිසිය හෙලි කරන්නේ නැහැ. ඒ තොරතුරට අනුව පොලිසිය යනවා බොරන්වල ඉඳලා හැතැක්ම 200ක් විතර එහායින් තියෙන ෂෙබොයිගන් පළාතට. ඒ ජූනි මාසේ 18 වෙනිදා ෂෙබොයිගන් පළාතේ අතෑරලා දාපු ඉඩමක වල දාලා තිබිලා කිම්බර්ලි ඩිජෝන්ගේ මලසිරුර පොලිසිය හොයාගන්නවා. පොලිසිය මේ මලසිරුර ගොඩගද්දී ඒක පොලිතින් වලින් ඔතලා තිබ්බේ. තව මේ සිරුර වයර් වලින් ගැට ගහලා තිබුණා. ඒ වගේම කිම්බර්ලිගේ කට ඇතුළට පොලිතින් බෑග් එකකුත් ඔබලා තිබ්බා.
මේ කිම්බලි වල දාලා තිබුණු වල ඇතුළේ තිබිලා පොලිසිය වායු සමීකරණ පද්ධතියක වෙන්ට් කවර් එකකුත් හොයාගන්නවා. ඒත් එක්කම තව කාපට් කැබැල්ලක්, සීලින් ෆෑන් එක මෝටරයක්, ඒ වගේම මේ සීලින් ෆෑන් එකේ පෙතිත් මේ වල ඇතුළේ වල දාලා තිබිලා පොලිසිය හොයාගන්නවා. පොලිසිය සැකය කෙලින්ම යොමු වෙන්නේ ලොයිඩ් ඩිජොන් වෙත. මොකද අන්තිමේටම කිම්බලි හිටියේ ලොයිඩ් එක්ක නිසා. පොලිසිය ලොයිඩ් ව අත්අඩංගුවට ගන්නවා. ප්‍රශ්න කිරීම වලදී ලොයිඩ් පොලිසියට කියන්නේ 2014 මැයි මාසේ 14 වෙනිදා ඔවුන් දෙදෙනා අතර රණ්ඩුවක් ඇති වුණා කියලා. ඔහු කියන්නේ මේ රණ්ඩුව ඇති වුණේ ලොයිඩ්ගේ අනියම් සම්බන්ධතා මුල් කරගෙන කියලා. මේ රණ්ඩුව අතරතුර තමන්ට පහර දෙන්න ආපු කිම්බලිව තමන් තල්ලු කරා කියලා පොලිසියට ලොයිඩ් කියනවා. එතනදී කිම්බලි වැටිලා කිම්බලිගේ ඔළුව තුවාල වෙනවා. මේ තුවාල වීම නිසා ලොකු රුධිර වහනයක් සිද්ධ වුණා කියලා ලොයිඩ් පොලිසියට කියනවා. ඒක නවත්තන්න ලොයිඩ් තුවායක් අරගෙන එනකොටත් ඔහු පරක්කු වැඩි. කිම්බලි එතකොටත් මිය ගිහින්. මේක තමයි ලොයිඩ් පොලිසියට කියපු කතාව. එහෙත් කිම්බලිගේ මලසිරුර පරීක්ෂා කරද්දී මරණ පරීක්ෂකවරුන්ට හෙළි වෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ලොයිඩ් පොලිසියට කියන්නේ කිම්බලිව තල්ලු කරලා වැටුණාට පස්සේ ඇගේ ඔළුව වැදුනා කියලා. ඒත් මරණ පරීක්ෂණ වාර්තාවේ කියවෙන්නේ ඇගේ හිසට මොටා ආයුධයකින් පහර දීම් 4ක් සිදු වෙලා තියෙනවා කියලා. ඒ වගේම ඇගේ සිරුර පසුපසටත් පහර දීම් 2ක් සිදු වෙලා තියෙනවා. ඒ වගේම තමයි කිම්බලිගේ සිරුර පුරා තැන් තැන්වල පිහි ඇනුම් දකින්න ලැබෙනවා. ඊට අමතරව සිරුර පුරා තැන් තැන්වල එක එක ආකාරයේ තුවාල වීමුත් මේ මරණ පරීක්ෂකවරුන් හොයාගන්නවා. ඒ කියන්නේ ලොයිඩ් පොලිසියට කියලා දෙන්නේ බොරු. ඒත් එදා ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද කියලා හරියටම දන්නේ කිම්බලිත් ලොයිඩ්ත් විතරයි. ලොයිඩ් ඇත්ත කියන්නේ නැහැ. කිම්බලි මේ ඇත්ත එලි කරන්න ජීවතුන් අතර නැහැ. ඒත් මෙය නිසක වශයෙන්ම ඝාතනයක්. මේ දෙන්න අතර ඇතිවුණු සිද්ධියෙන් කොහොම හරි කිම්බලි ජීවිතක්ෂයට පත් වෙනවා. මේකෙන් පස්සේ ලොයිඩ්ට ඕන වෙනවා මේ ඝාතනය වසන් කරන්න. ඔහු කරන්නේ කිම්බලිව පොලිතින් වලින් ඔතන එක. ඒ වගේම මේ ඝාතනය වුණ ස්තැන තිබ්බ කාපට් එක අරගෙන කිම්බලිව ඒකිනුත් ලොයිඩ් ඔතනවා. ඊට පස්සේ ඔහු කිම්බලිගේ මලසිරුර ගෙදර ක්ලොසට් එකක් අස්සේ හංගනවා. මං කලින් කිව්වා වගේ ලොයිඩ්ට අනියම් සම්බන්ධතා ගොඩක් තිබ්බා. ඒ අනියම් සම්බන්ධතාත් ටිකක් අමුතුයි. ඔහු ටික කාලෙක ඉඳලා තමන්ගෙම කසින් කෙනෙක් එක්ක සම්බන්ධකමක් පැවැත්වුවා. ඒකත් දුර ඥාතිකමක් නෙමෙයි, තමන්ගේ ළඟම ඥාතියෙක් එක්ක. මේ ඝාතනය කරාට පස්සේ ලොයිඩ් පළවෙනි දුරකථන ඇමතුම දෙන්නේ තමන්ගේ කසින්ට. ඇය ඇන්ජලිකා ගොන්සාලෙස්. ලොයිඩ් ඇන්ජලිකාට දුරකථන ඇමතුමක් දීලා තමන්ගේ ගෙදරට එන්න කියලා කියනවා. මෙතෙන්දි ඇන්ජලිකා හනවා කිම්බලි කොහද ඉන්න කියලා. ලොයිඩ් ඇන්ජලිකාට කියන්නේ ඒ දෙන්න අතර රණ්ඩුවක් ඇති වෙලා පොලිසියෙන් ඇවිල්ලා කිම්බලිව අරගෙන ගියා කියලා. ඇන්ජලිකාට මේක ගැන මුලදි ටිකක් සැක හිතෙනවා. ඒත් මේ වගේ සිද්ධි කලින් වෙලා තියෙන නිසා ඇන්ජලිකා ලොයිඩ්ගේ ගෙදර යනවා. ඇන්ජලිකා ගෙදරට යනකොටත් ඒ ගෙදර හැම තැනම බඩු ඇදලා දාලා තියෙන්නේ. ඇන්ජලිකට තේරෙනවා මේ ගෙදර රණ්ඩුවක් ඇති වෙලා තියෙනවා කියලා. ඒත් ඇන්ජලිකා දන්නේ නැහැ ඒ රණ්ඩුව මොනතරම් දුර දිග ගිහින් තියෙනවද කියලා. ලොයිඩ් සහ ඇන්ජලිකා අතර සම්බන්ධය දැන් ටික කාලෙකින් දැන් තියෙන එකක්. ඒත් ඒක මොනතරම් දුර දිග ගියාද කියන එක කවුරුත් දන්නේ නැහැ. කිම්බර්ලිගේ සිරුරේ උණුසුම යන්නත් කලින් ලොයිඩ් මේ ඇන්ජලිකාත් එක්ක ලිංගිකව හැසිරෙනවා. එකපාරක් නෙමෙයි, ඒ රැප් පුරාම ඇන්ජලිකා ඉන්නේ ලොයිඩ්ගේ ගෙදර. කිම්බලි අතුරුදන් වෙන හේතුව හැටියට ලොයිඩ් හැමෝටම කියන්නේ ඇන්ජලිකාට කියපු කතාවම තමයි. ඊට ටික දවසකට පස්සේ ලොයිඩ් තමන්ගේ අම්මට මේ ගෙදරට එන්න කියලා කියනවා. මේ ගෙදර දැන් ලොයිඩ් එක්ක ඇන්ජලිකත් ලොයිඩ්ගේ අම්මත් ජීවත් වෙනවා. කිම්බලිව ඝාතනය කරලා වැඩි දවසක් නැහැ. ලොයිඩ්ගේ අම්මා සාලේ කාපට් එක තිබිලා ලේ පැල්ලමක් ගැන ලොයිඩ්ගෙන් අහනවා. ඒකට ලොයිඩ් කියන්නේ ගෙදර බල්ලගේ තුවාලයක ලේ පැල්ලමක් තමයි මේ තියෙන්නේ කියලා. ඔහු එතනින් නවතින්නේ නැහැ. ඔහු ඇන්ජලිකා සහ තමන්ගේ අම්මත් එක්ක ඔට්ටුවක් අල්ලනවා මේ ලේ පැල්ලම මකන්න. ඔහු එහෙම දේවල් කරලා කොහොමාරි මේ දෙන්නව මේ ගෙදර සුද්ධ කරන්න පොළඹව ගන්නවා. ඔහු එතනින් නවතින්නේ නැහැ. ඔහු ඔවුන්ට බාර දෙනවා මේ ගෙදර පේන්ට් කරන්න. සමහර විට මේ ගෙදර තැන් තැන්වල තිබුණු ලේ පැල්ලම් මකන්න ඔහු උත්සාහ කරා වෙන්න පුළුවන්. මේ විදිහට ටික දවසක් යනකොට ඇන්ජලිකාටත් ලොයිඩ්ගේ අම්මටත් මේ ගෙදරින් අමුතු ගඳක් එන්න පටන් ගන්නවා. ඒ වෙනකොට ලොයිඩ් මේ ගෙදර හැම තැනම වගේ එයා ෆ්‍රෙෂ්නෙස් සවි කරලා තිබ්බේ. එහෙත්
මේ ගඳ ඒ එයා ෆ්‍රෙෂ්නස් වලටත් වඩා වැඩි වෙනවා. ලොයිඩ් තේරෙනවා තව දුරටත් කිම්බලිගේ මල සිරුර මේ ක්ලොසට් එක ඇතුලේ තියාගන්න බෑ කියලා. ඔහු එක දවසක් රෑ තීරණය කරනවා මේ මල සිරුර මේ ගෙදරින් එළියට අරගෙන යන්න. ඒ අනුව ඔහු මේ මල සිරුර වොරන් වල ඉඳලා හැතැක්ම 200ක් පමණ එහායින් තියෙන අතෑරලා දාපු ඉඩමක වලදානවා. ඒ සිරුර තමයි පොලිසිය 2014 ජූනි මාසේ 18 වෙනිදා හොයාගන්නේ. ලොයිඩ්ව අත්අඩංගුවට ගත්තට පස්සේ ලොයිඩ් එක මේ ගෙදර ජීවත් වුණ ඇන්ජලිකා වගේම ලොයිඩ්ගේ අම්මවත් ප්‍රශ්න කිරීම වලට ගිනියනවා. එතනදී ඔවුන් ලොයිඩ්ට විරුද්ධව සාක්ෂි දෙනවා. ඇන්ජලිකා පිළිගන්නවා ලොයිඩ් තමන්ට පාපෝච්චාරණයක් සිදු කළා කියලා. ඒ වගේම ඇන්ජලිකා පිළිගන්නවා මේ පිළිබඳව ඇය පොලිසියට දැනුම් දුන්නේ නැහැ කියලාත්. ඇය පොලිසියට කියනවා ලොයිඩ් කිව්වා කියලා කිම්බලි සහ ඔහු අතර මැයි මාසේ 14 වෙනිදා රණ්ඩුවක් ඇති වුණා කියලා. එතනදී සිදුවුණු අනතුරකින් කිම්බලි ජීවිතක්ෂයට පත් වුණා කියලා ලොයිඩ් තමන්ට කිව්වා කියලා ඇන්ජලිකා පිළිගන්නවා. ඇන්ජලිකා කලින්ම මේක පොලිසියට දැනුම් දුන්නේ නැහැ කියලා ලොයිඩ්ගේ අම්මා ඇන්ජලිකාට චෝදනා කරනවා. තවදුරටත් ප්‍රශ්න කිරීමවලදී ලොයිඩ් පිළිගන්නවා තමන් කිම්බර්ලි ඩිජොන් ඝාතනය කළා කියලා. තමන්ගේ බිරිඳව ඝාතනය කරපු දවසේම තමන්ගේ ඥාති සොහියුරත් එක්ක ලොයිඩ් යහන් ගත වෙනවා. මේක හරි අමුතු දෙයක්. මේක පිළිගන්න බැරි දෙයක්. මේ කාරණාවත් ලොයිඩ්ට එරෙහිව තියෙන ලොකු සාක්ෂියක් බවට පත් වෙනවා. මම කලින් කිව්වා වගේ ලොයිඩ්ට තිබ්බේ අමුතු ආශාවක්. ඔහුගේ හැම දෙයකම වගේ මුල්ුණේ මරණය. හර්ස් ක්ලබ් එකේ සමාජිකත්වය. ගෙදර පිටිපස්සේ තියලා තිබ්බ මිනි පෙට්ටිය. ඔහු ඇත්තටම මරණයට ඇබ්බැහි වෙලා හිටියේ. සමහර විට මේ කාරණාව මත ඔහු කිම්බර්ලි ඝාතනය කළා වෙන්න පුළුවන්. ගෘහස්ත හිංසනය සහ මිනි මැරුම් චෝදනා යටතේ ලොයිඩ් ඩිජොන් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඔහුට එරෙහිව ඔහුගේම අම්මත් ඔහුගේ ඥාති සොහයුරය ඇන්ජලිකා ගොන්සාලෙස් වගේම කිම්බර්ලිගේ දුව ජෙනිෆා අවුට්මන් සාක්ෂි ලබා දෙනවා. සියලු සාක්ෂි සලකා බලලා අධිකරණය 2016 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා ලොයිඩ් ඩිජොන් හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබා දෙනවා. මේ ඝාතනය සිදු කරන්න ඇත්තටම හේතු වුණේ මේ විවාහය පිළිබඳව ඔහුට තිබුණු කලකිරීමද? ඒක තවමත් සැකයක්. තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට යහ පැත්තේ තියෙන bell icon එක click කරලා අපි අලුතෙන් දාන videos එවෙලෙම නරඹන්න. මේ video එකට ඔයාලා කැමති නම් like කරන්න මතක් කරන්නත් එපා. ඒත් එක්කම ඔයාලගේ අදහස් දාලා යටින් comment කරන්න.